அது மாங்க கதலாத்தி என்ன ஹெலோ லேடிஸ் யூடியூப் சேனலுக்கு மை டாப் டென் ஃபேவரிட்ஸ் கேன செக்மெண்ட் அதுக்கு ඉතින් අද මගේ ජීවිතේට මම ආස කරන මගේ ජීවිතේට ගොඩක් ළඟ මම ආසම කරන දේවල් 10ක් අරගෙන තමයි මම ඇවිත් ඉන්නේ ටිකක් බලමු මේ දේවල් කොහොමද මගේ ජීවිතේට ලඟ වුනේ එතකොට මේ දේවල් කොහොමද මම achieve කරගත්තේ ඒ වගේම මේ දේවල් වල back story එක මොකද්ද හරි ලස්සන ලස්සන කතාන්දර තියෙනවා මේ දේවල් මට හම්බුනේ කොහොමද මේ දේවල් ඇයි මම අරගත්තේ සමහර දේවල් මේවා මම කොහෙන්ද ගත්තේ මේ දේවල් හැමදේම ඔයගලන්ට දැනගන්න පුළුවන් ඉන්න මාත් එක්ක අද මගේ top 10 favorites එක හරි මම මුලින්ම යනවා මගේ perfume collection එකට මම අද දැන් මම සාමාන්‍ය perfume එකක් ඉවර වෙනකම්ම spray කරලා ඉවර කරනවා එතකොට මට මේ perfume ටික එක ළඟ ළඟ තමයි මම මට හම්බ වුනේ සහ මම ගත්තේ. ඉතින් මම සාමාන්‍යයෙන් ගන්නකොට නම් ගන්න එක perfume එකක් එකපාරට අරගෙන ඒක ඉවරනහම තමයි තව එකක් ගන්න. හැබැයි මේක මට උනේ මගේ අයියා එයා සීෂර්ස් වලින් ළඟගෙනකොට මට Chanel perfume එකක් ගෙනාවා. එතකොට මගේ my favorite person සංගී. ඉතින් මගේ perfume collection එකේම මම හිතන්නේ මගේ favorite වෙන්නේ perfume එක. කොහොමද? Sorry චූටි. චූටි දීපු එකක් මං ආසයි සුවඳයි. ඒ වගේම මේ ඩියෝ එක මට අක්කි දුන්නේ. ජදෝ. එතකොට ඩේසි එක මට අම්මිය අරන් දුන්නේ. ඉතින් මේ පර්ෆියුම් ටික මෙහෙම ඉතුරු වෙලා තියෙන මේ ටික ඔක්කොම එකපාරට හම්බුච්ච නිසා නැත්නම් සාමාන්‍යයෙන් පර්ෆියුම් එකක් ඉවරනාට පස්සේ මම අනිත් පර්ෆියුම් එකට යන්නේ. ඕක තමයි මගේ පර්ෆියුම් කලෙක්ෂන් එක මීට අමතරව මගේ බොඩි මිස්ට් එතකොට මොනවාද ඩියෝ ඒව වෙනම තියෙනවා. ඊට අමතරව මේ ටික මගේ ෆේවරිට් කියලා මම කියන්න පුළුවන්. ඊළඟට යන්නම් මගේ වොචස් කලෙක්ෂන් එකට මම මෙතෙන්ට ගෙනාවේ මගේ කියන්නේ සාමාන්‍යයෙන් මම පුංචි කාලේ නම් වොචස් වලට හරි ආසයි. හරි කියන්නේ ෆැන්සි වොචස් මම යූස් කරා. ටිකක් ලොකු වෙනකොට තේරෙනවා ෆැන්සි වොචස් වලට වඩා ටිකක් ඊට වඩා වැදගත් විදිය කියලා කියන්නේ අපි ඒ වගේ වොචස් කලෙක්ට් කරන්න ඕන කියලා. ඉතින් එතකොට මට සාමාන්‍යයෙන් මට මම යුනික් කාලේ මට අෆෝඩ් කරන්න පුළුවන් වොච් එකකට තිබුණ ටයිටන් කියන බ්‍රෑන්ඩ් එක මම ඉන්දියා තමයි ස්ටඩි කරේ. එතකොට මගේ කොලෙජ් එක ඉස්සරහම තිබුණේ මෝල් එකේ ඒක ටයිටන් කියන ලොකු ෂොප් එකක් තිබුණා. ඉතින් මම හැමතිස්සෙම මේක දිහා බලලා මම ඒ වොච් එක තමයි මම මුලින්ම සල්ලි දීලා මම ලොකු ගානකට සල්ලි දීලා ගත්ත වොච් එකකට ගත්තේ. මම ඊට පස්සේ ඒක මගේ අම්මිට gift කරා. මොකද මට ටැග් වොච් එකක් ගන්න ඕන වුණ නිසා. මෙතන මගේ ටැග් එක මේක මං ගත්තේ මගේ පළවෙනි ප්‍රොමෝෂන් එකෙන් මං ශ්‍රී ලංකන් ඇලයන්ස් ජොයින් වෙලා අපි ප්‍රොමෝෂන්ස් වලට රත්නසාර වලට යනවා. ඉතින් ගිහිල්ලා සාමාන්‍ය දවස් 5ක් 6ක් විතර අපිට ඉන්න වෙනවා. ඒ අතරේ මට ඒ හම්බුනේ ලවන්ස් එකෙන් තමයි මම මේක ගත්තේ ඒ එයාපෝට් එකෙන්ම. ඊට පස්සේ මෙතන මගේ ඔමේගා වොච් එක මං හිතන්නේ මගේ දැනට මගේ ජීවිතේ මට තියෙන ලොකුම හම්බෙච්ච ලොකුම කියන්නේ වචනාගමෙන් වැඩිම ටැග්. ඉතින් මගේ යාළුවෝ ටික තමයි එකතුලා මේක මට gift කරේ. මම දැන්ට මම ආසම කරන watch එක දැනට මම සාමාන්‍යයෙන් එක නැතුව එළියට බහින්නේ නැහැ. සමහර එක දාගන්න. හරි මීට අමතරව මගේ ආයි වොච් එක තියෙනවා. ඉතින් ආයි වොච් එක සාමාන්‍යයෙන් මම යූස් කරන්නේ ගොඩක් එක්සර්සයිසස් කරනකොට කරන්න කෙරුවොත් මං හරි හොරයි පොඩ්ඩක් එක්සර්සයිසස් කරන්න හැමතිස්සෙම සංගින්ගේ බණුම් අහනවා. ඉතින් ඒ වගේ ඇවිදිනකොට වගේ තමයි මම ගොඩක් යූස් කරන්නේ. මොකද ඒක ස්මාර්ට් වොච් එකක් නිසා සහ මම ෂූටින් වල ඉන්නකොට ඒක හරි ලේසි ෆෝන් එක යූස් කරන්න නැතුව මැසේජස් එහෙම රීඩ් කරන්න පුළුවන් නිසා ඩ්‍රයිව් කරනකොට එහෙම මම යූස් කරනවා. ඉතින් ඔහොම තමයි මගේ වොචස් කලෙක්ෂන් එක. හරි ඊළඟට මම කියන්න හදන්නේ මගේ සන්ග්ලාසස් කලෙක්ෂන් එකට. මේ මම අද තුනයි අරගෙන ඇවිත් තියෙන මේ තුන තමයි මගේ ෆේවරිට් තුන. මේ තුනටම කතන්දර තුනක් තියෙනවා. ඒ නිසා තමයි මම මේ තුනට කැමති. සාමාන්‍යයෙන් මම සන්ග්ලාසස් හරි ෆැන්සීව දාන්න ගොඩක් කැමති. මොකද සන්ග්ලාසස් මම ඇඳුමෙන් ඇඳුමට මාරු කරන්න කැමති සහ හැඩ වෙනස් වෙනවාට මම හරි කැමති. ඉතින් ඒ අතරින් මට මේ තුන හරි ළඟයි. මොකද මම මේ තුනට කතන්දර තුනක් තියෙන නිසා මගේ මේ තියෙන රේ බෑන් සන්ග්ලාසස් දෙක මේ දෙක මට සංගීත අරන් දෙන්නේ අපේ ෆස්ට් ට්‍රිප් එක වෙලාවේ.
එතකොට මේ Prada දෙක Prada දෙකේ කතාව මම කියනවා මේක මම මේක තමයි මම සමහර branded බඩු මම හිතන්නේ ලංකාවෙන් ගත්ත එකම branded stuff ඒ කියන්නේ මේක විතරයි මම හිම ලංකාවෙන් ගන්න තියෙන අනිත් ඒවා ඔක්කොම duty free හරි තමයි අරගෙන තියෙන්නේ මොකද මේ මට මේක ගන්න ඕනුනේ lockdown කාලේ අපි ගොඩක් shopping කරන්න නැහැ ඔක්කොම කඩවල් වහලා අපිට රට යන්න විදියකුත් නැහැ සහ අපි මම job එකට ගියත් අපිට බහින්න දෙන්නෙත් නැහැ aircraft එකේම අපිට ඉන්න උනා ඉතින් මම සාමාන්‍යයෙන් මේ වගේ branded බඩු වලට වියදම් කරන්නේ මට ලොකු හිතට දුකක් ආවම හිතට දුකක් ආවම මම සාමාන්‍යයෙන් කාටවත් කෑ ගහන්න මම දේවල් කුඩු කරගන්න මම දේවල් නැති කරගන්නේ නැහැ මම කරන්නේ දුක හිතලා මම දේවල් එකතු කරගන්නා මම ඉතින් කරන්නේ ගොඩක් කියන්නේ මගේ හිතට දුක හිතුණු දෙයට වඩා දුක හිතනවනේ එතකොට ලොකු ගාණක් වියදම් වුණාම ඒ වගේ දේවල් තමයි මම කරන්නේ ඉතින් මේ දෙක මම ගත්තේ ලංකාවේ මට lockdown කාලේ දුක හිතුණා නාවක තංගාලා එකනේ එතකොට ඔන්ලයින් තිබුණා ඕඩර් කරන්න. ඉතින් මම ඕඩර් කරලා තකාගෙන ගත්තේ. මේක Prada මගේ මම මේ දෙකටත් හරි කැමති. ලස්සන ඇත්තට මේ දෙක දැම්මම පස්සේ හරි ලස්සනයි. ඒ නිසා මට ඒකට ආස හිතුණා. ඊළඟට මගේ ගාව තියෙන Gucci shades දෙකක් මේ දෙකත් මට හරි මගේ ජීවිතේට ගොඩක් ළඟ දෙකක්. මොකද මම මේක මගේ ජොබ් එකට join wala hari ekeni mata onuna fancy shades dekak nikan ekeni awwata neme godak winter ratawal walata yanakota api awwa enne naha ne ithin etakota ara black color nathuwa mata asawuna tika light color dekak ganna ithin e nisa mam me deka gatte meka mage thana mage gatte london hari paris hari kumari europe country ekata mam gatte mam mekata hari aasa eka damma mata ekena okkoma colors tika hari lassanta peenawa saha me ඇහැට හරි සෞම්‍ය කූලින් ග්ලාසස් දෙකක් වගේ තමයි හදලා තියෙන්නේ මම ඒක හරි කැමති. ඒක තමයි මගේ ඊළඟ ෂේඩ්ස් දෙක. හරි ඊළඟට මම පෙන්වන්න හදන්නේ මගේ හොඳම යාළුවා. ඒ කියන්නේ මගේ ගව හැමතිස්සෙම වගේ තියෙන දේ තමයි මගේ මේකප් පවුච් එක. මේකප් පවුච් මට දෙකක් තියෙනවා. එකක් තමයි මගේ සාමාන්‍ය හෑන්ඩ් බෑග් එකේ හැමතිස්සෙම දාගන්න පුළුවන් මේ සයිස් පවුච් එක. ඉතින් මේකේ ඇතුලේ මට තියෙන්නේ සාමාන්‍යයෙන් මම ටච් කරන්න ඕන කරන බඩු ටික. ඒ කියන්නේ මේකප් කරන්න බඩු නෙවෙයි. සාමාන්‍යයෙන් ටච් කරන්න ඕන පවුඩර් එක. එතකොට මගේ බ්‍රෂස් ටික, ඒ වගේම ලිප්ස්ටික්, මස්කාරා ඒ ටික තමයි මේක ඇතුලේ මම දාලා තියෙන්නේ. ඒ වගේම මේක ඇතුලේ තව යාළුවෙක් ඉන්නවා මගේ. මයන හැමතැනම අරගෙන යනවා තව දෙයක් මගේ ළඟ තියෙනවා මම මේක ඇතුලේ පෙන්නන මගේ MAC මේක තමයි මගේ පවුඩර් එක සහ ෆවුන්ඩේෂන් එක MAC and මම මේ Dior මේ ලිප්ස්ටික් එකට මම ගොඩක් ලිප් කලර් එකට මේ ලික්විඩ් එකට මම මාරාසයි මොකද මේක නිව් කලර් එකක් දෙන නිසා ඊට අමතරව ලිප්ස්ටික් තියෙනවා මම සාමාන්‍ය නිව් කලර්ස් වලට ගොඩක් කැමතියි මගේ කලෙක්ෂන් එකක් තියෙනවා MAC ලිප්ස්ටික් සහ රෙව්ලොන් රෙව්ලොන් මම ගොඩක් ගත්තේ අපි කලින් අපේ ශ්‍රී ලංකන ඇලයන්ස් කලර් එක වෙලා තිබුණේ රෙඩ් ඩාර්ක් රෙඩ් ඉතින් අපිට ගන්න පුළුවන් කලර්ස් වගේ ඇප්ලයි කරන්න පුළුවන් කලර්ස් එක රේන්ජ් එකක් විතරයි තිබුණේ ඒ නිසා ඊට පස්සේ නියුට් කලර්ස් වලට ගින්න සම මම මට කලෙක්ෂන් එකක්ම තියෙනවා ලිප්ස්ටික් ඊට අමතරව මගේ ළඟ ඉන්නා මෙන්න මේ යාළුවා මම මේකප් කරන්න කලින් අනිවාර්යෙන් එළියට යන්න කලින් ෆේස් වොෂ් යූස් කළා මගේ මූණ හේදුවට පස්සේ මෙන්න මෙයා මම අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා මගේ මේකප් කරන්න කලින් ප්‍රයිමර් එකක් විදිහට මම යූස් කරන්නේ මෙන්න මෙයා තමයි සබසිලෝ නැචරල් ඇන් බ්‍රයිට්නින් ඩේ ක්‍රීම් එක මගේ අවුවට යනකොට මූණට වෙන ඩැමේජ් එක ඒක තමයි මේකප් වලින් මගේ මූණට වෙන ඩැමේජ් එක මේ හැමදේම නැති කරන්න මෙන්න මෙයා තමයි මෙයාමට අනිවාර්යෙන් මගේ ළඟ ඉන්න ඕනේ හලෙක් ඒ වගේම මෙන්න මෙයා ඇලෝ බොඩි ලෝෂන් එක මේක හදලා තියෙන ඇලෝවේරා වලින් ඉතින් අපි හැමෝම දන්නවා තෙතමනය රඳාපවතින තමයි ඇලෝවේරා අපි යූස් කරන්නේ ඉතින් මම ගොඩක් වෙලාවට අවු යනටත් වඩා මට ප්‍රශ්න තියෙන්නේ AC එකේ ඉන්න එක මොකද මම වැඩ කරන මම වැඩ කරන්න ගියත් මම කොහේ හරි තැනකට ගියත් ඒ වගේම මම රැක් නිදා ගන්නකොට ගෙදර හිටියත් ගොඩක් වෙලාවට අපි AC එකට තමයි අපි නිරාවරණය වෙන්නේ ඉතින් අවුවට යනට වඩා මට AC එක ඇතුලේ වැඩ කරන එක තමයි සම පරිසම් කරගන්න අමාරුම. මොකද ගොඩක් drive වෙන්න බලනවා. ඒ නිසා මෙයා මගේ ගාව අනිවාර්යෙන් ඉන්නවා. මෙයා ඇත්තටම හරි සුවඳයි. ඒ නිසා මේ මට හැමතිස්සෙම perfume ගගා ඉන්න ඕනෙත් නැහැ. මෙයාගෙන් හරි මේ perfume එක ගාලා වගේම සුවඳක් එනවා. ඒ වගේම මෙයාගේ drive වෙන එක කියන්නේ එකපාරක් apply කරගම මේ drive වෙන ස්වභාවය නැති වෙනවා.
එනිසා මම හරි කැමතියි මම මෙයාට මම හිතන්නේ දැන් අවුරුදු දෙකක් තිස්සේ මම සබාසිනෝන් එක අත්තන් දැන්නගත්තු පළවෙනි දවසේ ඉඳලා මෙයා මගේ පෞචික ඉන්නවා ඉතින් මගේ හොඳම යාළුවා තමයි ඊළඟට මම යන්නේ මගේ ජුවලරි සෙක්ෂන් එකට ඉතින් මේකේ මගේ යුනිෆෝම් එකට දාන්න මම වෙනම ජුවලරි ටිකක් තියලා තියෙනවා සිම්පල් ජුවලරි එක මගේ නෙක්ලස් එකයි අපිට දාන්න පුළුවන් ඉයරින්ග්ස් and rings දෙකයි දාන්න පුළුවන් ඉතින් ඒ ටික මම වෙනම තියලා තියෙන්නේ ඒ හැමදේම අතරින් මගේ ෆේවරිට්ම ජුවලරි එක තමයි මේ තියෙන්නේ මගේ blue sapphire earrings දෙක මේක මට අරන් සංගීත් මගේ බර්ත්ඩේ gift එක I think මම අර හරි කැමති වගේ මම ගොඩක් පරිස්සම් කරනවා මොකද මට මගේ ජීවිතේ හැමචි ලස්සනම ටැග් එක මම හරි ආස වුණා මේ ටැග්ගේ කතාව මම කියන මට blue sapphire ring එකක් මම මේ තියෙන ring එක මම blue sapphire ring එකක් මම අරගෙන තිබුණා ඉතින් මම හැමදෙස්සම සෑම් ජර්ම් එක ළඟ යනකොට මම මේ කියනවා මම මේකෙන් තමයි මගේ blue sapphire ring එක ගත්තේ එහෙම කියලා මම දවසක් එයත් එක්ක යන ගමන් සංගීත එක්ක යන ගමන් lake side එකේ සෑම්ජම් ෂොප් එක තිබුණා මම ඉතින් ගිහලා පෙන්නුවා අර බලන්න මගේ ring එක වගේම earrings ඇවිල්ලා තියෙනවා දැන් මම ලොකු වුණාම ගන්නවා කියලා මම එයාට කිව්වා ආ ඔයා එහෙනම් ඉක්මනට ලොකුයි කියලා යාමට කිව්වා හැබැයි යාමට කිව්වේ නැහැ මෙහෙම දෙයක් මම ගත්තවත් ගන්න ඉන්නවත් එහෙම මොකුත් කිව්වේ නැහැ කොහොමරි මගේ බර්ත්ඩේ එක දවසේ යාමට සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකක් ඕගනයිස් කරලා තිබ්බා ඉතින් එදා යාමට තවත් සර්ප්‍රයිස් එකක් දුන්නා ඒ තමයි මේ gift එක ඉතින් මම ඒකට ගොඩක් ආසයි ඒ වගේම මට කාටිය බැංග එක මම මගේ අම්මා මට gift කරපුවා බර්ත්ඩේ එකට කාටිය බැංගල් එකයි කාටිය ඉයරින්ග්ස් දෙකයි මේ දෙක මගේ අම්මා මට gift කරේ ඊළඟට මම කියන්න හදන්නේ මගේ ජීවිතේ මට ගොඩාක් ළඟ තෑග්ගක් මේක මම මේක කැඩුනත් එතකොට මේක කොච්චර අප්ග්‍රේඩ් වුණත් මම මේක වෙනස් කරන්නේ නැහැ මේ තෑග්ග මේක හැමදාම මගේ ළඟ තියේ මොකද මේක තමයි මට සංගීත මුලින්ම අරන් දීපු තෑග්ග ඇත්තටම මේ තෑග්ගක් කියන්නේ අපි එතකොට අපි ෆ්‍රෑක් එකක් පටන් අරගෙනත් නැහැ මේක මට ඇත්තටම හම්බුනේ හරියටම පෙබරවාරි 14 වෙනිදා ගිය අවුරුද්දේ ඒක උනේ මේ අපි මගේ එයාපෝඩ්ස් දෙක කැඩලා එකයි කලින් තිබුණ දෙක එක කණක් ඇහෙන්නේ නැහැ අපි දෙන්න මොකක් හරි සින්දුවක් ගන්න ගිහලා එයාගේ එක කණක් එක ලෙෆ්ට් ඉයර් එක එයා ප්ලග් කරගත්තා මම රයිට් ඉයර් එක ප්ලග් කරලා මම සින්දුව අහනවා එයා කියන කොහෙ ඇහෙන්නේ කියන බලනකොට ඒ පොඩික වැඩ කරන්නේ නැහැ. ඉතින් ආ කො අයියෝ මේක කැඩිලානේ කියලා. මම කො ආයෙනම් කැඩිලා ඇති. ඉතින් මම එක කණයි නහන්නේ කියලා. ඊට පස්සේ මේ කැඩිච්චව තියාගෙන ඉන්න පස්සේ ලෑ ඒ ඇත්තකොට අපි දෙන්න යාළුවෝ. ඒතකොට මන් දන්නේ කොහොම හරි යාමට මම ෆ්ලයිට් එකක් ගිහින් එනකොට යාමට මේක gift කරා. gift කළා මට ඉතින් එතකොටම අපි දෙන්නගේම affair තිබුණෙත් නැහැ. මගේ යාළුවෙක් විතර යාමට මේක gift කරා ඉතින්. ඉතින් ඒක මගේ ෆස්ට් gift එක විදිහට මම බාර ගන්නවා. ඒ නිසා හැමදාම හැබැයි ඒක ඇත්තටම යා gift කරත් February 14th යා ඒක අපි දන්නේ නැහැ දා Valentine's Day. ඒ නිසා අපි gift දෙන්න ඕනේ එහෙම එකකට නෙවෙයි. I think යාළුවෙක් විදිහට දීපු tag එකක්. හැබැයි කොමාරි සංගීත තමයි මට දුන්නේ. ඒ නිසා මේක යා දීපු ෆස්ට් gift එක කියලා මම ගන්නවා. හරි. ඊළඟට මගේ hand bags collection එක මෙතන ඇත්තටම මේ very recently මගේ ගාව මේ එහෙට මෙහෙට යන හෑන්ඩ් බෑග්ස් ටික තමයි මේ තියෙන්නේ මගේ වාහනේ ඇතුලේ මේ ටික සාමාන්‍යයෙන් මම තියලා තියෙනවා මොකද මේ මගේ හෑන්ඩ් බෑග්ස් කලෙක්ෂන් එක මගේ ගෙදර මම තියලා තියෙන්නේ මට හරි කරදරයි අර හැමතිස්සෙම එක එක මම ආසන හැම ඇඳුමෙන් ඇඳුමට පාට පාටට මාරු කර කර ගන්න හෑන්ඩ් බෑග්ස් මගේ මේ ඔක්කොම මේක ඇල්ඩෝ එතකොට අර්ග චාල්සන් කීත් එතකොට Louis Vuitton obviously මේ තුනම මම ගත්තේ ඔය අර මං කිව්ව මම සාමාන්‍ය දුක හිතනවා බස්ට් කරන්න ඕන කියලා අන්න එහෙම අවස්ථාවලදී මිලදී ගත්තු හෑන්ඩ් බෑග්ස් තමයි ඊළඟට මේක තමයි මේ දවස්වල මගේ ෆේවරිට් බෑග් එක මේ දවස්වල මගේ ඇත්තටම ඉස්සරහටත් මේක මගේ ෆේවරිට් වෙයි මොකද මේක මට අරන් දුන්නේ මගේ ෆේවරිට් පර්සන් නිසා මේක මට අරන් දෙන්න හේතුව උනේ මං ඇත්තටම මේක මේ මට සීෂල්ස් යන මට ලොකු බෑග් එකක් ඕන වුණා මං කොහොම මෙහෙමයි මේ සාමාන්‍ය ෆ්ලයිට්ස් වලට
ෆ්ලයිට් එකේ යනකොට ඔක්කොම බඩු ටික දාගන්න පුළුවන් බෑග් එකක් මට ඕන මෙහෙම අරපු ගමන් බෑග් එකක් ඊට පස්සේ අහ මොන වගේ බෑග්ද එයාට හැම දැනීමක් නැහැ ඔය බෑග්ස් හෑන්ඩ් බෑග්ස් ලේඩීස් අයිටම් ගැන යන මොකද එයා ඔන්ලි චයිල්ඩ් ඉතින් එයා හැම දන්නේ නැහැ මොන වගේ බෑග්ද එකක් දෝන මට ෆොටෝ එකක් එවන්න ඉතින් මං කිව්වා මං අර ක්‍රිස්ටියන් ඩියෝ බෑග් එකක් තියෙනවා මේ දවස්වල දීපක පදුකෝන ඒක තමයි අරන් ආවේ එයා ක්‍රාෆ්ට් එකට කියලා අලුතෙන්ම හම්බුණ මගේ ෂූ එක මගේ මේක ෆේවරිට් වෙන්නේ මම මේක කලර් එකට මාර ආසයි සහ මේක මට කස්ටමයිස් කරලා මට මටම කියලා මට හදපු ෂූස් දෙකක් මෙච්චර කාලයකට මම තියෙන ෂූ එක අරගෙන යනවානේ අපි දැන් ගිහිල්ලා අපිට ඒ ෂූ එක දාලා බලලා ඒක ලස්සනයි කියලා හිතලා එහම අරගෙන යනවා හැබැයි මේක මගේ මෙෂර්මන්ට් එක අරගෙන මටම කියලා හදපු ෂූ එකක් මෙන්න මේ ෂූ එකට This is my favorite shoe. Thank you, Walk to Glow. මේක හරිම ලස්සනයි. ඉතින් මේක තමයි දැනට මගේ ෂූ කලෙක්ෂන් එකේ ලස්සනම ෂූ එක සහ මං අසම ෂූ එක. හරි. ඊළඟට මං කියන්න හදන්නේ මගේ ජීවිතේ මං ඇචීව් කරගත්තු දෙයක්. ඇත්තටම මේ ඒක මම ගත්තා කියලා කිව්වොත් ඒක ග්‍රැවිටි එක අඩුයි සහ මං ඒකට කියන්නේ මම ඇචීව් කරන්න මගේ ජීවිතේ මගේ විතරන්නේ මං හිතන ඕනම කෙනෙක්ගේ ජීවිතේ තමන්ට යන්න පුළුවන් ගෝල්ස් තේනවානේ. ඉතින් ඒ ගෝල් එකක් තමයි හැමෝගෙම වාහනයක්. ඉතින් කායකක් ගන්නවා කියන එක හැමෝගෙම ඩ්‍රීම් එකක් වගේනේ. මගේ ජීවිතේ මට කායකක් ගන්න ඌමනාවට වඩා ඇත්තටම අවස්ථාව ඕන තරම් තිබුණා. නමුත් මම ඒකට ඌමනාවක් දැක්කුවේ නැත්නම් මට උනේ මගේ හැමදාම මට හීනේ. ඒ කියන්නේ මට උනේ රතු පාට අවුඩි කායකක්. මම දන්නේ ඇයි ඒ හේතුව කියලා. ඒ අර මම ඒකට කියන්නේ ඉස්සර චූටි කාලේ ඔලිම්පික් කායක කියලා. අර වලලු හතරට මං හරි ආසයි. ඉතින් මම හැමතිස්සම කිව්වේ නෑ නෑ මට ඕන අවුඩි එකක්. මට ඕන අවුඩි එකක්. ඊට පස්සේ අවුඩි එකක් ගන්න අම්මී දන්වා පුතා අවුඩි එකක් ගන්න කලින් පොඩි කායකක් පොඩ්ඩක් අරගන්න ඔයා. අරගෙන ඊට පස්සේ ඒක අප්ග්‍රේඩ් කරන්න අවුඩි එක. මං කෝ නෑ මං ගන්න ඕන ගන්න අවුඩි එක. ඊට පස්සේ අම්මී කිව්වා හරි දැන් ඔයාට අවුඩි එකක් ගන්න ඕනද? මං කෝ ඌ ගන්න ඕන. මං ඒකට සල්ලි එකතු කරනවා අම්මී. ඊට පස්සේ අම්මී කිව්වා ඕකේ. දැන් අපි මෙහෙමයි මං හිතන මම බිලීව් කරන දෙයක් තමයි මං සහ අපේ අම්මා බිලීව් කරන දෙයක් තමයි අපිට දෙයක් ඕන කියලා හිතනොත් ඒ දෙයට අපිට යන්න මාර්ගය නිකම්ම හැදෙනවා. ඒ කියන්නේ අපි අපිට හිතන්න ඕන මෙයාට දෙන්න ඕන මට මේක ඕන මට මේක ගන්න ඕන ස්පෙસિෆයිඩ් වෙන හැමතිස්සෙම කාර් එකක් ගන්න නෙමෙයි මොකක්ද ගන්න ඕන කාර් එක. මං එහෙම හැමතිස්සෙම හිතුවේ රතු පාට අවුඩි මට පානේ යනකොට පේන්නේ රතු පාට අවුඩි. මෙහෙම මෙහෙම වෙලා අන්තිම දවසක් ආවා අම්මිට මං කොහොම මං මෙච්චර සල්ලි ගාණක් තියෙනවා මට හැබැයි පොඩි ගාණක් මදි. මම මොකද අම්මා කරන්නේ? සම්මකෝ හරි. ඔයාට මන් දෙන්නම්. ඔයා ගන්න කායක කියලා. අපේ අම්මා මට ඒ වෙලාවේ දීපු ඒ සපෝට් එක මං හිතන්නේ මේ. Thank you අම්මා. මගේ ජීවිතේ හොඳම යාළුවා. මගේ හැම දෙයකටම හිටියා. මගේ හැම හීනෙකටම හිටියා. ඒ හීනෙත් සබෑ කරගන්න ඕමට උදව් කරා. Thank you. ඉතින් අපි දැන් බලන්න යමු. ඒක කවුද කියලා. යම් මේ තමයි මගේ ලොකුම achievement එක. මට පොඩ්ඩක් නමක් දාලා තියෙනවා. මෑගෙ නම රත්ති. එයාට රත්ති කියලා නම දාන්න කිව්ව මගේ අයියා. සීෂස් වල ඉන්නේ. එයා තමයි මට කියන්නේ රත්ති කියලා නම දාන්න කියලා. මෑ හින්දා තමයි අද මම හැමතැනම හැම ලේසියෙන් පාසෙන් යන්නේ. මාව කවදාවත් මග తిුවේ නැහැ. මට කවදාවත් කරදර කරේ නැහැ. ඒ නිසා මම එයාට ගොඩක් ආදරේ. මගේ රත්ති. Last but not least, mage jeevithe favorite mukena. Yamatik, I know. Hi. Yeah.
මගේ ජීවිතේ හැම දෙයකම වඩා මට වටින කෙනා. මගේ ජීවිතේ favorite කෙනා. Thank you, Moni Zee, for that.